සුබ දවසක් මම ලංකා ජනතා පක්ෂයේ මහලේකම් මදුබාහින ප්‍රවත්වන අංශ විශේෂයෙන්ම නව ජනාධිපතිවරයා පත්වීමත් සමග රටේ ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවක් වෙනවා. අපි යහපාලන කාලය තුලදී දැක්වා වගේම මෙවරත් ලස්සනට ඒ තිරපිටපත්තික පාට් 2 එක විදියට යනවා. ඉතින් මේවා විවේචන කරන්න නෙමෙයි අපි කියන්නේ යහපාලන කාලේ කරා වගේ කාලයක් කරලා මගදී නවත් නතර කරන්න එපා. මේක දිගින් දිගටම කරගෙන යන්න ගිහිල්ලා මේ රට සංවර්ධනය කරාගෙන යන්න අවශ්‍ය වැඩපිළිවෙල නිර්මාණය කරන්න අපි කකුලෙන් අදින්නේ. අර කොරෝනා කාලේ මේ රට වැටලා තිබුණා වගේ, එතකොට ඩොලර් රෙවන්න එපා කියලා මේ රට තවත් අන්තිමට වැට්ටුවා වගේ අපි කකුලෙන් ඇදලා මේ රට වට්ටන්නේ. මොකද ආණ්ඩුවයි රාජ්‍යයයි කියන්නේ දෙකක් කියන එක අපි පිළිගන්නවා. ඒ නමුත් ආණ්ඩු මාරුණාට රාජ්‍ය වැටෙන්න අපි කොයි වෙලේවත් ඉඩ තබන්නේ නැහැ. ඉතින් ඒකම නව ජනාධිපතිවරයා ගැසටුවක් නිකුත් කළ තියෙනවා. ඉදිරි මහමැතිවරණය, එහෙම නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ මැතිවරණය සඳහා දින වකවානු නියම කළා තියෙනවා. එතකොට ඔහුට අමතක වෙලා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තිය බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජය සතු වගකීමක් කියන එක. මොකද මේ කාල සීමාව තුළ ලංකාවේ කඨින චීවර මාසය. එතකොට කඨින චීවර මාසය තුළ බෞද්ධයන්ගේ සංස්කෘතිකාංගයක් වෙච්ච මේ කඨින චීවර මාසය තුළ ඔවුන් පෙරහැර කරනවා, ඔවුන් ආගමික විධි කරනවා, ඔවුන්ගේ මේ ආගමික ඇදහිීමේ ක්‍රමයට බාධාවක් ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ජනාධිපතිවරණ මේ මහමැතිවරණය මෙම කාල සීමාව තුළ නිර්මාණය කිරීම ගැන. එතකොට ජනාධිපති සහෝදරයගෙන් අපි ඉල්ලන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තිය ඔබතුමාට අමතකුණාද, නැත්නම් ඔබතුමාගේ වටේ ඉන්න පිරිස ඔබතුමාට අමතක කළාද? ඒක නිසා කරුණාකරලා ඉල්ලනවා නැවත වරක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තිය කියවලා මේ බෞද්ධයන්ට තියෙන අයිතිවාසිකම් දෙන්න, නැතුව බෞද්ධයන්ට කෙනෙහිලිකම් කරන්න එපා පටන් ගත්ත තැනම කියන එක. ඒකම දැන් මේ වෙනකොට ලංකාවේ විශේෂයෙන්ම අපි දැක්කා ඔවුන්ගේ වාතාවරණය, ඔවුන් දේශපාලන වේදිකාවන් තුල කියනවා තෙල් ගොඩ බානකොට තෙල් දෙන්නේ රුපියල් 42යි 50 48යි 52යි වගේ අතර ගානකට ලංකාවට තෙල් බාන්නේ කියලා, තෙල් ගොඩ බාන්නේ කියලා. එතකොට ඒකම ඔවුන් කියනවා ඇමතිවරයා කොමිස් එකක් ගන්නවා, ඒ කොමිස් එක ඇමතිවරයාගේ කොමිස් එක අපි අඩු කරනවා ආපු ගමන් කියලා. එතකොට අපිට බලා ගන්න පුළුවන් වුණා ඊයේ අද මධ්‍යම රාත්‍රියේදී දැවැන්ත ලෙස තෙල් මිල අඩු කිරීමක් කරනවා කියලා රුපියල් 33ක් සහ 24ක්, ඒ වගේම පෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 21කින් අඩු කරනවා. එතකොට මෙතෙන්දී අපි අහනවා ඇමතිතුමාට දෙනවා කිව්ව කොමිස් එක ඔබතුමාලා කියන ඔබතුමාගේම ජනාධිපති සහෝදරයාගේ පේජ් එකේම තියෙනවා මීට වසර ගණනාවකට කලින් තෙල් මිල සූත්‍රයේ බොරුවක් කියලා. ඒක වහම අයින් කරන්න කියලා. එතකොට මේ ක්‍රමය අයින් කරලා ජනතාවට සහන දෙන්න ජනාධිපති සහෝදරයා. හරිද? ඇයි ඔබතුමා මේක අර යන මාෆියා කාර්යයන්ට ඔබත් ගොදුරක් වුණාද කියන එක අපිට සැකයක් මතුවෙනවා, කුකුසක් මතුවෙනවා. අනිත් කාරණාව තමයි මෙතන හොඳම කාරණාව, මෙතන සුදු ඩීසල් සහ සුපර් ඩීසල් වල මිල අඩු වීම. එතකොට සුදු ඩීසල් වල මිල අඩු වෙන්නේ රුපියල් 24කින්, සුපර් ඩීසල් එක රුපියල් 33කින් අඩු වෙනවා. එතකොට ඔබතුමා ඇයි මේ සුපර් ඩීසල් එක වැඩි මිලකින් අඩු කරලා නිර්ධන පන්තියේ ජනතාව පත් කරපු මේ ආණ්ඩුව නිර්ධන පන්තියේ මිනිසුන්ට සහනයක් දෙන්නේ නැත්තේ? ඇයි ඔබතුමාට තිබුණා මේක 24 වෙනුව 24යි 33යි මේ ධනපතින්ගේ තෙල් ගහන ධනපතින්ගේ වාහන වලට තෙල් ගහන සුපර් ඩීසල් එක ඔබ වැඩි ගානකින් අඩු කරනවා? හැබැයි පාර යන මගිය යන බස් එකට ගහන සාමාන්‍ය ඩීසල් වල මිල අඩුවෙන් අඩු කරනවා. මේක වැරදි. මොකද මේක විශේෂයෙන්ම මේ ආණ්ඩුව පත් කරේ නිර්ධන පන්තියේ ජනතාව වෙනුවෙන්, නිර්ධන පන්තිය වෙනුවෙන් සහනයක් දෙන්නේ නැතුව මේ ඔබතුමංගලගේ දේශපාලන ව්‍යාපාරවලට වියදම් කරපු ධනපතියන්ට සහන දෙන්නද මේ වැඩ කටයුතු කරන්නේ කියන එක අපි විශේෂයෙන් අහනවා. ඒ පිළිබඳ අනිවාර්යෙන් අපිට මෙවරපත් වෙච්ච මේ මාලිමාව ප්‍රමුඛ ජාතික ජනබලවේග ආණ්ඩු උත්තර දෙන්න ඕනේ. මේ ආණ්ඩුව පත්කලේ නිර්ධන පන්තිය ජනතාව වෙනුවෙන්. ඒක නිසා කරුණා කරලා කියනවා මේකෙදී තෙල් සහනය දෙනකොට අනිවාර්යෙන් නිර්ධන පන්තියේ මිනිස්සු මතක් කරලා ඔවුන්ට වැඩි සහනයක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ස්තුතියි.